අයිබන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිට මේ ගෙදර ප්‍රථමයෙන් උදැස්සන පුවත් සිරස්තල ජන කෙටළු විසඳන්න ජනපති කමිටයයි දේශීය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සාමය සංහිඳියාව හා වගවීමට කටයුතු කරනවා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් සැසිවාරය අමතමින් කියයි පරිණත ගෞරවාන්විත පාලනයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් කියයි. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ට පොදු ජන පෙරමුණෙන් ඇරයුමක්. ප්‍රථම නවධානය දේශීය පුවත්වෙත. ජන ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණ සංවිධානය කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාලාවේ පළමු වැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දිස්ත්‍රික් වල ජන ගැටළු වලට කඩිනම් විසඳුම් දීමේ අරමුණෙන් සංවිධානය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාලාවේ පළමු වැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩගම හෝමතුල රාජකීය ලෙන් විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීමට යන මග දෙපස රැස්ව සිටි ජනතාව හමු වී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදයි විමසා සිටියා. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානි පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයාට පැමිණිලි කළා. පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් පලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම කටුපොල් වගාව නතර කිරීමට පීවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. හඳුනාගත් ජන ගැටළු කඩිනමින් විසඳීමට පීවර ගන්නයි ඒ අමාත්‍යාංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මෙතර දීප ව්‍යාප්තව පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම මාලාවට සමගාමීව පරිසරයේ දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවේ මේ වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පැල තුන්සියක් සිටුවේ මේ වැඩසටහනේ සමාරම්භය සයින්ටුවන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරස්ථාන භූමියේ නව පැලයක් රෝපණය කිරීම සිදු කළා. අලුතින් ඉදිවන නව කර්මාන්තපුරයන් සඳහා විශාල රැකියා ඉල්ලුමක් පවතින බවත් ඒ සඳහා අනුයුක්ත කිරීමට උපාධිධාරීන්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුනායක ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමේ. යුරෝ මිලියන 10ක ඔස්ට්‍රියා සහන ණය ආධාර යටතේ ඉදු කරනු ලැබූ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නව විද්‍යාකාර සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සිවිල් ඉංජිනීරිං වේවා මිකැනිකල් ඉංජිනීරිං වේවා ඉලෙක්ට්‍රිකල් ඉංජිනීරිං වේවා මේ සුළු රටට ලෝකයාට ලෝකයක් එක්ක දියුණු වෙන ලෝකයේ අවශ්‍යම රැකියා අවස්ථාවන් තියෙන ප්‍රධාන මාර්ග කියලායි මම විශ්වාස කරන්නේ. උද හම්බන්තොට වගේ අලුතෙන් ගොඩ නැගෙන නව කර්මාන්තපුරයන් එක්ක ඇති වෙන විශාල ඉල්ලුම සඳහා විශේෂ උපාධිධාරීන්ගේ අවශ්‍යතාවය රටට පැහැදිලිව පේනවා. එවැනි අවස්ථාවකදී මම හිතනවා ඔබේ ඩිප්ලෝමාව උපාධියක් දක්වා උසස් කරලා ඒ උපාධිය ලබාගත් තරුණ පිරිසක් අනාගතයට බිහි කරන්න අපිට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ගම්පහ පහලයාකුඩ ප්‍රදේශයේද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම ග්‍රාමාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ප්‍රකාශයෙන් පසු ඊට පිළිතුරු ලබා දීමට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජාත්‍යන්තර සහයෝගතාවයන් ආරක්ෂා කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයේ කාර්යභාරයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලට් ජිනීවා මානව හිමිකම් සැසිවාරය අමතනු ලැබුවා. මේ අතර ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන 43 වැනි සැසිවාරයේදී මෙරට විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද සැසිවාරය අමතනු ලැබුවා.
presented by the High Commissioner on progress regarding the implementation of the HRC Resolution 30/1, I wish to reiterate that Sri Lanka remains committed to engaging with the High Commissioner and her office in achieving sustainable development, peace and reconciliation within the national framework overwhelmingly approved by the people of Sri Lanka during the presidential election last November. ශ්‍රීලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමය ළඟා කර ගැනීමට අතිවිශිෂ්ට ජනවරමක් වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී ලබා දුන්නා. තිරසර සාමයක් උදෙසා ශ්‍රී ලංකාව පවත්නා ව්‍යුහය ශක්තිමත් කිරීමට සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන සිටියද පසුගිය රජයේ එම වැඩපිළිවෙල 2015 වසරේ අවලංගු කරා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස 31 යෝජනාවට සමානුග්‍රහකත්වය දක්වමින් මෙය අවලංගු කළා. විරෝධාර රණවිරුවන්ට අයුක්ති සහගත ලෙස නිඳා අපහාස විඳීමට සිදු වූ අතර ශවේන්ද්‍ර සිල්වා මහතාටද චෝදනා එල්ල වුණා. පසුගිය රජය සියලු ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම උල්ලංඝනය කරමින් සම අනුග්‍රාහකත්වය ලබා දුන් 31 යෝජනාවෙන් නිවත්වීමට වත්මන් රජය කටයුතු කළා. වසර 25කට අධික කාලයක් පළාත් පාලන ඡන්ද අයිතිය නොලැබුණු ජනතාවට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එම අයිතිය ලබා දීමටත් කටයුතු කළා. ඒ වගේම අතුරුදහන් වූවන් වෙනුවෙන් සහතිකයන් නිකුත් කිරීමට වත්මන් රජය ක්‍රියා කළා. සාමය සංහිඳියාව සහ වගවීමට වත්මන් ආණ්ඩුව කැපවි ක්‍රියා කළ අතර දේශීය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සියලු පාර්ශවයන් සහයෝගයද මා අපේක්ෂා කරනවා. And continue to work in close cooperation with the international community through the capacity building and technical assistance in mutually agreed areas in keeping with the domestic priorities and policies. I will be tabling the full text of my speech. I thank you. දැඩි කලකිරීමකින් සමන්විත ජන සමාජයක් බිහි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගල්කම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. මම මේ සමගි ජන බලවේගය නිර්මාණය කරේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියාධිකාරී මණ්ඩලය මම සහභාගී නොවුණු අවස්ථාවේදී මට ලබා දුන්නු අනුමැතිය තුල. අපි ආරම්භ කරලා තියෙනවා ගමන. මට නම් ඒ ගමන මොනම හේතුවකටවත් ආපහු හරවන්නටත් බෑ, හරවන්නට යන්නෙත් නෑ. 69 ලක්ෂයක් ජනතාව වරම ලබා දුන්නු මේ අලුත් රජය පෙරලා ජනතාවට කරන ස්තුතිය අද පෙරපාසල් දරුවගේ ඉඳලම වැඩිහිටිය දක්වා හොඳින් දන්න. 69 ලක්ෂයක් ජනවරමක් ලබා දුන්නේ එදා තිබුණු තත්වයට වැඩිය වඩා හොඳ තත්වයක් නිර්මාණය කරා. නමුත් සති 13ක තමන්ගේ ක්‍රියාදාමයේ පැටිකිරිය දිහා බලනකොට කරපු සේවාවන් දිහා බලනකොට මම අහන්න කැමති ඔබතුමන්ලාගෙනුත් රටේ ජනතාවගෙනුත් සති 13ක් ඇතුළත ජනතාව බලාපොරොත්තු වෙන මාතෘභූමිය නිර්මාණය වෙලා තිබෙනවා. කරනවයි කියපු දේවල් ඉෂ්ට වෙලා තිබෙනවා. හැම වෙලාවෙම අහන්නට ලැබෙන්නේ 3-2ක් දෙන්න එතකොට ඔක්කොම කරන්නම් කියලා. මං අහන්න කැමති ජනාධිපතිවරණයේදී 3-2ක් ගැන කතා කරේ නැහැ. ජනාධිපතිවරණයෙන් පසුවදී අපි එඩිතරව කිව්වා දිනපු පැත්තෙන් ඉදිරිපත් කරපු පොරොන්දු ටික ඉදිරිපත් කරන්න. අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට අපේ සහයෝගය ලබා දෙනවා. වහාම අයවැයක් ගෙනල්ලා ජනතාවට ප්‍රකාශ කරපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න කියලා. මොකක්ද ඉස්සෙල්ලම කරේ? ජනවාරි 3 වෙනිදා වෙනකන් පාර්ලිමේන්තුව වහලද? පාර්ලිමේන්තුව වහල ආරම්භ කරා ජනතාවට අසහනය, හිංසනය, පීඩනය, හිරිහැර කිරීම. මේ කාර්යයන් තුලින් මේ රටේ ජනතාව පුදුම සහගත කලකිරීමකට ලක් කරවල. අද රට තුල දැඩි කලකිරීමකින් සමන්විත වූ ජන ප්‍රජාව නිර්මාණය කරලා තිබෙනවා. දැන් අද හැමතැනකම පේනවා බැටන් ප්‍රහාර එල්ල කරනවා, පොලු පහරවල් එල්ල කරනවා, මර්ධනය කරනවා, ගහනවා. මං හිතන්නේ අර 69 ලක්ෂයකගේ වරමට ස්තුති කරන්නේ මෙහෙමදයි කියලා මුනු රටමහන. ඇත්තටම වෙනසක් කරලා තියෙනවා දැන් රාජ්‍ය සේවය. සුභවාදීද අසුභවාදීද කියන එක ගැන රාජ්‍ය සේවයටම අවස්ථාව ලැබෙනවා මහමැතිවරණයේදී ප්‍රතිචාර දක්වලා. බලන්න දෛවයේ සරදම අලුත් ආණ්ඩුව බිහි වුණා. වර්ජනය කරපු එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අද වෙන විට කඹ සතේක සහනයක් ලැබිලා නැහැ. ගෞරවාන්විත රාජ්‍ය පාලනය, විශ්වාසනීයත්වයේ සුරකින්න පරිණත පාලනයක් ලබා දෙන්නට අපි ලෑස්ති කියන එක, අපි සූදානම් කියන එක ඔබ සෑම සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා.
වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමට ගත් තීරණය රජය නීතිගත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. රුපියල් 1000ක් ගෙවන්න ඕන අපි දැනටමත් කැලටි ඇග්‍රීමට අස්සම් කරලා තියෙනවා. එතන 850ක්. ඒ 850 මූලික පඩිය රුපියල් 1000ක් වෙන්න ඕන. එච්චරයි. ඒක දැන් අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට, ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට දාලා අමාත්‍ය මණ්ඩලයෙන් ඒක අනුමත කළා. අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුව දැන් කම්පැනි 22කටම කියන්න ඕන මේක ජනතාවට ගෙවන්න කියලා. වතුකර ජනතාවට ගෙවන්න කියලා. හරි සිම්පල් වැඩක්. දැන් රජය ඒක නීතිගත කරන්න ඕන. ඒ නිසා ජනත්වක ගත්ත තීන්දුව වාම කම්පැනි කෙන ජනවාරි ඉඳලා එරියස්ට් එක ගෙවන්න කියලා. දැන් මාර්තු මාස බලන දා දෙන්නම් කිරවරලා ඒප්‍රල් මාස 10 වෙනිදා දෙනකොට චන්ද කොමසත්තුමාට කියන්න පුළුවන් මේ එවැඩේ කරන්න බෑ කියලා. පෞගේ කාලේ රුපියල් 50ට එම වුණා. එතෙන් මේ මිනිස්සු අයින්සක කම් කර උඩ බලගෙන ඉන්න ඕන. වාම ගෙවන්න. නමුත් ඒකට කන්ඩිෂන් දාන්න බෑ. අපි ඒප්‍රල් මාස වෙනකොට මේ රටේ සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කාරණක කරවමාවේ. සියලුම අපි එකතුලා අපි යන කණ්ඩායමක්. අපි කණ්ඩායමක් කියලා අපි වැඩේ කරනවා. කරලා අද තමයි විපක්ෂ නායකතුමාගේ. විසුපස්සෙන් පස්සේ ආණ්ඩු පක්ෂයෙන් අපි දෙන්නම් අපි මාධ්‍ය සාකච්ඡාව. මොනවා ලාංඡන තිබුණොත් මොනවා පාටවල් තිබුණොත් අපේ අදවත එකට තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය විවෘත කිරීම ඊයේ සිදු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශයේ නව මාධ්‍ය ප්‍රකාශන ශාලාව විවෘත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේදී මෙම අවස්ථාවෙන් අනතුරුව නව මාධ්‍ය ප්‍රකාශන ශාලාවේ ප්‍රථම මාධ්‍ය හමුව පවත්වනු ලැබුවා. ඒ පක්ෂ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ අත වශයෙන් අපේ රටට විරුද්ධව ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලින් ශ්‍රී ලංකා රජය ඉවත් වුණා. තවදුරටත් මේ රටට විශේෂයෙන් අහිතකර මේ යෝජනාවලට සම අනුග්‍රහය හෝ කිසිම විදිහක සහයෝගයක් දැක්වීමට අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ අභිනව රජයට පුළුවන්කමක් නැහැ. අපි මේ කටයුතු සියල්ලක්ම කරනවා අපේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්. සංහිඳියාව, මනාපාලනය හැම දෙයක්ම. හැබැයි මේ සියල්ලක්ම කරන්නේ දේශීය ආයතන හරහා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒකට සම්බන්ධ පුද්ගලයන් සමහර අය අත්අඩංගුවට අරගෙන ඒ විමර්ශන එකක්වත් හරි විදිහට කෙරුණේ නැහැ. යම් යම් අය ආරක්ෂා කිරීමේ අභිප්‍රාය ඇතිව. මේකට කෙලින්ම සම්බන්ධයි කියලා හිතන්න පුළුවන් සාක්ෂි තියෙන පුද්ගලයන් ප්‍රශ්න කළේ නැහැ, අත්අඩංගුවට ගත්තේ නැහැ. සමහර අය පැය භාගයක් පැයක් විතර ප්‍රශ්න කළා, ඊට පස්සේ ගෙදර යවුවා. ගෙදර යවපු සමහර අය රටෙන් පිට වුණා. ඉතින් ඒ සම්පූර්ණ වැඩපිළිවෙල ඇස්බැඳුම් වැඩක්. හිටපු කාලේ තේජස්වින අලියෙක් තමයි UMP ගේ හිටියේ. කතරගම ඉඳන් එනකොට ඉන්නවා පූජාවට්ටිය කන අලියෙක්. දැන් ඒ අලිය තමයි UMP රේ ඉතුරු වෙලා තියෙන්නේ. හංසයාට දෙයියංග පිට දැන් හංසෙක් නේ පාත්තෙක් ඉන්නේ. මොන ලකුණෙන් ආවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරන සංඛ්‍යාව 50න් අඩු සංඛ්‍යාවක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් නැවක් ගිලනකොට ඒක ඉන්නේ මීයොත් එළියට පයින්න. දැන් මේ නැව ගිලලා ඉතුරු වෙලා තියෙන කුඹගහ විතරයි. කුඹගහේ අන්තිම තැන ඉඳගෙන සජිත් ප්‍රේමදාස අඬ ගහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. අපි සජිත් මහත්තයර කියන කරුණාකර තමන්ගේ පක්ෂය මුලින් හදාගන්න. මේ ඌලෝදර මහෝදර සටන මුලින් निराකරණය කරගන්න. निराකරණය කරගෙන ඊට පස්සේ තමන් අනිත් පක්ෂවලට අඬ ගහන. ගෙදර ගියොත් අඹුනසී, මග හිටියොත් තෝනසී. ඒ තත්ත්වෙ තමයි එක්සත් ජාතික පක්ෂය පත් වෙලා තියෙන්නේ. අද පැහැදිලි බෙදීමක් එක්සත් ජාතික පක්ෂය තුල ඇති වෙලා තියෙනවා. ඒ වගේම ගම්මට්ටමේ බෙදීමක් ඇති වෙලා තියෙනවා. මේ සියලු දේවල් එක්ක අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔබට එක්කාසු වෙන්න පුළුවන් ඕනම අපේක්ෂකෙක් එක්ක මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂකෙක් එක්ක එකතු වෙන්න. දැනට ඔබට ගන්න තියෙන හොඳම පියවර තමයි මේ රටේ තියෙන මේ ප්‍රශ්න වලට ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මේ පුළුල් සන්ධානයට එකතු වෙලා ඡන්දේ පාවිච්චි කිරීම. ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් රැගෙන ඒමේ බලාපොරොත්තුෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ලබා දුන්න බලාපොරොත්තු පොරොන්දු අද දිනෙන් දින සිහින බවට පත්වෙමින් යන යුගයක වර්තමානයේ අපිට දේශපාලනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අය මේ පොරොන්දු දෙනකොට කිව්වේ නැහැ, මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ කියලා.
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් කරාගෙන් පස්සේ ගියයි අපිට මේ පොරොන්දු ඉෂ්ට කරන්න බැහැ පළාත් සභාව අවසන් කරනකම් කියන මේ සියල්ලම ඉවරනකොට අවුරුදු පහ මේ අයගේ අවසන් ශක්තිමත් ආර්ථික ක්‍රමෝපායක් හදා දෙනවා කියලා බලයට ආපු අය මේ රටේ ජනතාව පැදුරෙන් බිමට ඇදලා දාලා තියෙනවා මේක තමයි ඇත්ත මේ වර්තමාන රජය රටේ ආරම්භ කරලා ඉවරයි මේ රටේ ජනතාවට පීඩණය යොමු කරලා මේ රටේ ජනතාව මර්ධනය කරන්න ඒක ක්‍රීඩා ලෝලීන්ගෙන්ද රාජ්‍ය සේවකයන්ගෙන්ද දේශපාලඥයින්ගෙන්ද හෙට අනිද්දා වෙනකොට මාධ්‍ය වේදීන්ගෙන්ද කියන එක නතර කරන්න බෑ කොකාගේ සුද පේන්නේ පියාඹනකොට ඒ අනුව ඉදිරියේදී මෙයාගේ මර්ධනය තවදුරටත් තීව්‍ර වෙනවා කියන එක ඉතාමත් පැහැදිලි පාර්ලිමේන්තුව අවසන් වුණාගෙන් පස්සේ තමයි ඔය හැංගිලා ගහපු වෙස්ටික ගලවලා එලි පිට නටන්න පටන් ගන්න කියන එක කියන්න කැමති ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රජයේ තමුන්නාසලා පිළිබඳව අවධානය යොමු කරේ නැත්නම් මේ ඇයට නඩු දාලා ඔක්කොම අයින් කළා දානති. මොකද මේ කිසිම කෙනෙකුට මා දන්නා තරමින් ඔප්පුවක් නැහැ. නිසි අයිතියක් නැහැ. හර්ලේසියෙන් නඩුවක් දාලා අයින් කළා දානති. නමුත් කිසිම රජයක් එහෙම කරන්න සූදානම් වෙන්නේ නැහැ. මොකද රටේ ජනතාව තමයි මේ ස්ථානවලත් ඉන්නේ කියලා. වන්දියක් දීලා පැත්තකට කරන්නේ නැතුව ඔබට තවත් නිවසක්ම ලබා දෙන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක. අපි දුම්රිය සේවය ශක්තිමත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙවැන්ත වැඩපිළිවෙලකට අදහස් ඉදිරිපත් කළා තිබෙනවා. ලංකාවේ පළවෙනි විදුලි දුම්රිය ව්‍යාපෘතිය පරිසර හිතකාමී ව්‍යාපෘතිය ඊයේ ඒකේ කටයුතු වලට ආරම්භයක් සිදු කරනවා. ඒ වගේම දැන් කැලණිවැලි දුම්රිය මාර්ගය එය සම්වර්ධනය කිරීම. එය ද්විත්ව මාර්ගයක් ලෙස සම්වර්ධනය කළා. වාහන තදබදය අවම කරමින් පහසුවෙන් ගමනාගමනය කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රධාන චෝදනාව තමයි වෙලාවට කෝච්චි එන්නේ. ඒක මම දන්නේ මම මේ නිලධාරියෙකුත් ඉල්ලා ඉන්නවා. මේ පිළිබඳව නැවතත් විමසිලිමත්ව කටයුතු කරන්න. ඒ අය ප්‍රායෝගික ගැටලු කීපයක් ඉදිරිපත් කරනවා. ප්‍රධාන වශයෙන් සේවකයන් 8000කට වඩා හිඟයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන බවත් ඒවත් ඇතුළු හේතුන් ගණනාවක් ඉදිරිපත් කරනවා. අපිට අවශ්‍ය අනාගතයේදී වෙලාවට යන දුම්රිය විනාඩියක්වත් වෙනස් වෙන්නේ නැතුව කියන වෙලාවට දුම්රිය ස්ථානෙට යන දුම්රියක් නිර්මාණය කිරීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවට පැවරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 30කට අධික දේපළ හා මුදල් අයථ ලෙස අත්පත් කරගත්තේ යයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලඳුක මහතා නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේදී රුපියල් කෝටි 30කට අධික දේපළ හා මුදල් අයථ ලෙස අත්පත් කරගත්තේ යයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධන කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා නියම කළා. මෙම නඩුවේ සාක්ෂි විභාරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරු පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කළා. මේ හේතුවෙන් විත්තිකරු අපමත සිටිය හොත් එමගින් සාක්ෂි විභාගයට බලපෑමක් සිදු විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද රජයේ නීතිඥවරයා අද ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහත් කුලතුංග මහතා විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාව ලබන 12වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නවල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 4 දිනකට පනවා තිබූ විදේශ ගමන් තහනම ජූලි මාස 23වනදා දක්වා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය අද නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණයේ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන් 4 දිනකට එරෙහිව සිදු කරන පරීක්ෂණ කටයුතු ඉදිරි සති 3ක කාලයක් තුල අවසන් කිරීමට හැකිවනු ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පීරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා. MCC ගිවිසුම අත්සන් කිරීමට කටයුතු නොකරන බව රාජ්‍ය මාධ්‍යක හෙළිය රමුකැල්ල මහතා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. අපේ මේ 30 ඇලිරක් 1 කියන යෝජනාවට රට පාවලා දෙන රටේ අපේ රණවිරුවන් වර්ධක් කරා අපේ රණවිරුවන් යුදාපරාධ කරයි කියලා ලෝකේ පළවෙනි රට හැටියට තමයි මංගල සමරයේ විදේශ ඇමතිවරයා හැටියට එය සමානුග්‍රහයක් දක්වීමෙන්ම ලෝකයට පෙන්වුවේ. අපේ කියන්නේ
මේ මෙනුවෙන් දැන් උදාහරණයට ගන්නකොට 2009 මේක අවසන් වුණා 2010 අලුත් ආණ්ඩුවක් ආවා ඔතේ LLRC එක ආවා ඊගාවට තවත් ආයතන කීපයක් අපි මේ රටේ හැදුවා මේ අපි කියන හෝම් ග්‍රවුන්ඩ් මොඩල් එහෙම නැත්නම් ඉන්ඩිජිනස් එහෙම නැත්නම් මේ රටට ආවේනික වෙච්ච රට තුල රටේ ස්වාධීත්වය ගරු කරන වැඩපිළිවෙලක් හරහා මේ රටේ අධිකරණ පද්ධතිය හරහා මේ වැඩයුත්ත මේ කටයුත්ත සිදුවේ යුතුයි කියලා මේක හැම අවස්ථාවකම යම් ජාතීන්ට යම් සාධාරණයක් වෙනවයි කියන කතන්දරයේදී ජාතියන්තරය මැදිහත් කරගන්න අවශ්‍ය වෙන්නේ ඒක සීමාවන් වලින් එහාට ගියා කියලා. අනිත් එක දැන් මේ කතාවේ කියන්නේ අවසාන සති දෙක තුන යුද්ධයේදී ඇතිවෙච්ච කරුණු ගැන. කොච්චර අසාධාරණද බලන්න. එතකොට දැන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ සමස්ත ජනතාවට ඒ යුද්ධය අවසාන කරපු සති දෙකේ ප්‍රතිඵලවල මොන තරම් අසාධාරණද? මොකද්ද? ඇවිල්ලා ගරයි. රජය විසින් ගෙනයනු ලබන ආරක්ෂක වැඩපිළිවෙලට නාවික හමුදා විසින් පූර්ණ සහාය ලබා දීමට කටයුතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ් විසුරු සූර්ය බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. COVID-19 එකත් එක්ක ආපු මේ මෙඩිකල් රිස්ක් එක අපි ඒක මිටිගේට් කරන්නට මේ වෙනුවට අපි නාවික හමුදාවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශ දැනුවත් වීම කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඔවුන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ අවස්ථාවේදී එවැනි රෝගීන් පැමිණෙනවා නම් හෝ එවැනි අවදානමක් තිබෙනවා නම් එය අවම කරගන්නේ කොහොමද කියලා සහ ඒ පාලනය කර ගැනීමට සියලු කටයුතු ඒගොල්ලෝ සූදානම් කරනවා. ඒ සඳහා අපි පූර්ණ වගකීම ලබා දීලා තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. රථවාහන පොලිසියේ සහයෝගයට නායක හමුදාවත් නායක හමුදා විනාශක දෙපාර්තමේන්තුවේ ආරින්ගේ වගේම ඒ සෙබළුන්ගේ සහයෝගය අපි ලබා දෙන කටයුතු කරලා තිබෙනවා. මේ වෙන විට අපිට ලැබී තියෙන උපදෙස් අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ මගින් මේ ලැබී තිබුණු උපදෙස් අනුව අපි මෝදර පොලිස් වසම තුල නායක හමුදාවේ එවින ආරක්ෂක සෙබළුන් අපි එයාලගේ සේවය ලබා දෙන කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම උදෑසන සහ සවස මේ රාශාවස්වලදී මේ ට්‍රැෆික් කන්ට්‍රෝලින් වලට අපි ඒගොල්ලෝ ඩිප්ලෝය කරලා තිබෙනවා. මේ ප්‍රදේශයේ මේ නීති විරෝධී දීවර කටයුතු පැමිණෙන මේ දීවරයන් පලවා හැරීමට ඒ වගේම යම් අවස්ථාවලදී අත්අඩංගුවට ගැනීමට සහ ඒ ප්‍රාදේශීය දීවර පරීක්ෂක කාර්යාලහ මොවුන් අධිකරණ කටයුතු වලට යොමු කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. මේ වෙන විටත් යාත්‍රා 140කට ආසන ප්‍රමාණයක් තිබෙනවා. නිදහස් කරපු අධිකරණ පද්ධතිය මගින් ඉන්දියාවට ඇවිමට සූදානම් කරලා සිදුවීම් 50කට ආසන ප්‍රමාණයක් තවමත් අධිකරණ කටයුතු වල ප්‍රොසෙස් එකේ පවතින්නේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ 10:12 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.